න් ඔබෙ කොන්නේරත්්‍රී නවය යිතිහ ප්‍රධහන පුවත් විකාශය සමකින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල ගමනාගමන මණ්ඩලී ලාභාංශ වැඩි කරන්න ජනපතිකෙන් යෝජනාමාලාවක් අදත් කොරෝනා රෝගීන් දා හතත් පහලුස දෙනෙක් දුබයි සිට පැමිණි අය. පොලිසි තවත් අත්වරද්දක් පාස්කු කොමිසනේදී හෙළිවෙයි. වෙළඳපොලේ සහල් හිංගයක් මවන පීමෝල් මාෆියාව ගැනත් දැඩිසකයක්. අම්ෆන් බංධදේශයේ ජීවිත දහයක් පිළිගනි. ්‍රී ලංකා ගමනාකමට බන්්ටලය ලාප ලබන ප්‍රමුඛ පෙළේ ආහිතනයක් බවට පත්කිරීම සඳහා ජනාධිපති, ගෝටහබේ රාජපක්ෂ මැතිතුමා යෝජනා මාලාවක් කිදිරිපත්කර තිබෙනවා. බහන්ටාකාරෙන් මුදල් වෙන්කිරීම වෙනුවට බණඩාකාරයට මුදල් ලබාදිය හැකි රාජ්චි ආහිතනයක් බවට ශ්‍රීලංකා ගමනාකමණට බණ්ඩලේ පත්කිරීමට හැකි බවයි ජනාධිපතිතුමා මෙහිතී පින් පත්තුන්නේ. ලකාක මනාගමන මන්ඩලේ වත්න් තත්වය විර්ශනය කිරීමම් සඳ හ ජනාතිිපති කාරයාල අද පැවති සාකචාපකදේ ගොටාපය රජති පක්ෂමිතු ම බවසන හන්කලේ සතියේ දනවල පැවරවේ හ පස්සවුවේ මහා මාර්කවල පවන දැල් රතවහන් අද බදධය සමනයකිරීමට පොදදු ප්‍රහනසේවා ප්‍රචිතකිරීමේ වැදගත්කම න පපත් ම හිද පෙන් පදන්න. ොරත්ස්ථානයක මොටරත නවතා සේවාස්ථාන වලට බස්වතයෙන් ගමන ක හහිකරමේදයක් කඩනමින් හදුන්වාද ලෙස රජපක්ෂමතිතුමාම හිදීෝචන කලා උපරම පහසුක ඇ බස්වත ඊට එක්ල ුතු බයි එතුමාම කියයා සිටේ. පසල් ුන් වුවෙන් ව ව ආක් ෂාවට ප්‍රමත්වයද බස්වත ප්‍රර්ධන කලයතු බවද පති ග පක්ෂ හද සිට. පසල් බස්වරතකාහ පාට ගන්වා මහ මාර්ගේදී ප්‍රමකත්වයක් ලබෙන ආකාරෙන් දහමනි කිරමසත් බන්දයන්ද මද සාකචා කේරුණා. ගමනාගමන මඩයේ ර්දහස් පන්සේක පමණ දක්ෂ කාර්මික සව මண்டඩலே යොදා කනමින් ආින් පටත නත්තු ඇනුම් භාරගනීම ඔසේ. ஆදපේ වැඩපිළිවෙளක් සපන්ந்தයந்து. අවදහනேය බனா මண்டலே සතු ප්‍රෝජනට නොගත් ඉඩම් මගින් අදයම් උත්පාන කිරීමට වැඩපිළිවෙක් ஆර කළ තු වයි ජින් வாද. මැතර COID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේශේෂය, හුපියල් මියන එක්දහස එකක්සිති හද කවාර්දන තිබෙනවා කැනින් හටල් ආයතන පරිත්්‍යග කල හුපල් මියනකට අලක්ෂෙක් පත ගලා මත්‍ය මහිද්‍රරජ පක්ෂමතා සින් ජනතපිත්තාමත බාරදීමම අදස දුකරුණා ඒ ජනතිපතිකාරයාලයේද. මැස්කන්ටස් පෞද්ගලි සමාගමද රුපාල් මලනයක් සහ බෙල්ට් එලිමෙන්ට අයතන හුපල් මලියන තුනක්ද පරිත්‍යයක්ගරතිබෙනවා. சி සමජය මහතා රපියල් லක්ෂ පනस् හසක්,ම් হাස ஸ்ட்ூ න පියල් ලක්ෂ පනස්තහසක්ම් හ සමාගම රපියල් दिක්क्ष පනස්හසක්, ටවහුල් රගහले කාரிමண்டले, රුපියල් අනුදහස් හසිති හතක් දේශී ආදයම් දෙபර්थමமிන්තු වवेකා ரிමண்டले, රපියල් නතුணක් සහ JP දද මහතා රප्याල් ලक्षෂයක් අරට පරිත්्याला. මුදුලට කරන පරත්‍යයාග මුදල් බඳ හා විදේශ ිනිම රගුලාසිවලින්නි දහස් රතිෙනවා. ww.itක.lkේ බඩවිය ඔස්සේෝ හෑෂ දෙසය හත හැෂ් අමතා අර මුදුලට දායක වයහැකි. දුරකතන අංක බිින්දුවයි හතයි හැයි බිින්දවයි, හත්සිියයයි, හත්සිය, බිදුවයි එකයි එකයි දෙකයි තුන් සිය විස්සයි අට සිය අසුව, ිඳුවයි එක එකයි දෙකයි තුන් සිය පනස් හතරයි තුන් සය හතළිය සහ බිදුවයි එකකයි දෙකයි හාරසය විසි හතරයි බිඳුවයි දොළහ දුරකතන ඔස්සේද මේ පිබඳ වැතිතුරතුොරතුු දැනක හැකි බවයි ජධපති ධ්‍ය ශන වදය කරන්නේ අද දිනේ නව්‍ය කොරුණාරෝකින් දහත් දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍යස්ේ වාධ්‍යක්ෂ ජනරල් විශේෂඥ වයිද්‍ය අනිල් චාසිහ මහතා ප්‍රකාශ කළ. එන් දෙදනෙකු මුලතිව නිරෝධහන ධ්‍යස්ථානයේ සිටි නවක හමුද සාමාජිකයන් වන අතර සෙසු පහළස් දෙනම ඩුබයි සිට පැිණ, ගිාගම නිරෝධහහින අධ්‍යස්ථායේ සිටි පුත්තුලයන් බවයි එමහතා ප්‍රකාශ කළේ. නව්‍ය කොරණ ආසාධිතයන් හයිසිය හතර දෙනකු සය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. අදදින ඒතුන් රෝගින් විසි දෙනකු සුවය ලබා පිටවගේ බව වසංගත රෝගවිද්‍යාශය ප්‍රකාශ කලා. හතයන් හරසි තිස් දෙදනකු ජාතික බෝනරෝ වි්‍යාතනය ඇතුු හල් ේ පේ ප්‍රතිකාරලබවා. මෙ වන පෙට මරටින් වර්තාාවී ඇති සමස්ත කොරුණා රෝගීන්ගේ සංඛ්‍යාව එක්දහස් හතල ස්ාහක් බවයි සෞඛක පවර්ධන කාරයංශි සඳහන් කරන්නේ. එඉන් වැඩම පරි සක්හු ගැනේ කොළමති ස්ක්‍රික්කය. රෝහල්ව පති කාර ලැබූ නාවකහමදා සාමාජකයන් දහසේෙදනක CR පරක්ෂසතුකරීමෙන් පසුව රහල් වලින් පිට වගගේ. ග ද නෙක ල් හ ට නක ාතික ද්‍යාතන සිට තුන් නෙකු හ ලි දනක හ ල ට බගේ. වතින අහපත් කාලගුණයක් සමග චසනරෝග පැරයාමේ වැඩි අවධහනමක් පවතින බැවින් සෞඛ්‍ය අංශ ලබාදන උපදෙස් පිපදීම අත්‍යවශ්‍ය බවයි ව සංගත විද්‍යායකගේ ප්‍රධහනී වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ. ජනතාව අවතැන්නීමත් සමග ජන තාවකාලික නවතැන් පොළවල්වලට යනකොට යම්කිසි විදියකින් අපිට පුද්ගල දුරස්තභාවය ඒ විදිටම පවත්තාගෙනයාමේ අපහසතාවයෙන් අපි දකිනෝ. එහම අවතැන් වෙනකට කොහමුණත් තමන්ගේ අනේ අවශේෂ සෞඛ්‍ය කටයුතු පිළබඳව අවධාන යමුකගන්නේ නැත්නංයක තවත්වය සනයක් වෙනෝ. තිගෙ එනිසා මේ අවස්ථාවදි කොවිද්ධනවේ රෝග කෙසිසේ ද අමතක් කිරීම සුදුසු නැහැ. ගක්මතුර අවස්ථාවකදි විශේෂෙන් අවතැන්න්නේීම කහෝ නැත්තන් ගංමතුකට ගුදුරුව එච්චායි බේර ගැනීමේ මෙහෙමක් වගේ දෙයක් ක්‍රියාත්මක වෙනකොට. කොවි- 19 මර්ධන කාර්සාධන ක්‍රාකාරී සමානචන කමිටුව අමාත්‍යේ පයිත්‍ර වන්‍යාරච්චි මහත්නගේ ප්‍රධානත්වයෙන් රැස්සු. නව ජීවනවටාවක් උදසායන තේමාවන් ොවි-19 ව වැලකීමේ සංඥාමාලාභක් හඳන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යන්ශ්‍රී පීවර කෙනැති වබෙනවා. මීටයක පර්තරය පෞත්වාගැීම පොදුවාහන පරිහරණය නිතර අත්සේදීම ඇතුළු සෞඛ්‍ය පුරුදු සම්පන්ධයෙන් මෙහි දැනුවත් කිරම් ඇතුළත්. එක්සක් අරබි එමිරාජයේ අබුඩාබිහිපිහිට ශ්‍රීලංකාආතානා ප්‍රතිකාරයාය තාවකාලික වසාදාමාතිබෙනවා. ර්යාල සේවකයන් පස්තනකුට නව්‍ය කරුණා වෛරසය ආසාධනවීම හතුවන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි විදශ සබන්තා අමාත්‍යශය පවසන්නේ. තානාපති කාර්යාලය වසාහදමාඇති කාලය තුළදීEmb. අබුඩා@FA.gov.Lkéයන විද්‍යක් තැල් ලිපනිය මගින් හෝ ගස්තු රහිතව දුරකතන අංක අටයි බින්දුවයි බිින්දුවයි එකයි, දහනවයි එකොළහයි නවය ඔස්සේ සම්බන්ධ විය හැකියි. නික ඇමතුම් අකේ කාර් බහුල වී හැ බැවි අන්ර්ජාල වෙබ් අඩබිය ඔස්සේද සබන්ධ වන ලෙස තලාපතයේ කාරර්යාය ැනුම් දෙනවා. අදර් පලාත් මගේ ප්‍රවාහනසේවා ආරභ කිරීමත් සම නිසි සෞඛ්‍යපදෙස් පිලිපදීම අ්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා සෞඛ්‍යය අධ්‍යාපන නිලිධරගේ සංගමය පෙන්වාදෙනවා. අතර පාත් ගමනාගන වැඩවීම තුින් කොරුණන අවධානමද එහළ හැකි බවයි එම සංගම නිවෙදයක් නිකුත් කමින් පෙන්වාදන්නේ. පොදු ප්‍රවාහනසේවා භාාවතකිරීමේදී ලබාද ඇි උපදෙස් අනුකමණ කිරීම තුලින් එම අවධනම අවමකරත් හැකි බවද එම සංගමය පෙන්වාදනවා. මෙ අතර ස්වාදිනරූපවාහිි ෆෙස්ට ෆේස් විශාන්ගේයට එක්වමින් ශ්‍ර ලංකා යිෛත්‍ය සංගමයේ උපසභාපති මහාචරය මනුජ විීරසිංග මහතා ප්‍රකාශ් කළේ ක්‍රමක් ක්‍රමයෙන් රට යලි විෘතලළියතු බයි. ඇතුමලි මේ වලන විට රට යම්තක් දුට විියෘත කර තිබෙනවා. නමුත් විවිධංශ චෝදනා කරනවා රට වෘත කිරීම නොකළ යුතුයි තවදුරටත් රට වසාත භවවිතුයි කියලා. ඇතරම රට වහලා තියලා අපිට තව ඉස්සරහට ගමන් කළ හැකිද හෙමත් නැත්නම් රට වියෘත කරලා කොරණත් එක්ක ජනජීවිත හ වේතුයි. පි බඳ මොනවගේ සන මගේ අදස්මන් දක්වන්නක්. දක් එකයැන එක්නෙක් මම මේ රටි පුර වැසිෙක් දෙවැනි කාරණය වසංග රෝග පිළිබඳව අධ්‍යයන සහ මගේ ශේත්‍රය විදිහයට. අපට දීර්ග කාලීනව කිසිම රටක් සම්පූර්ණෙන්ම වහලා දුවන්න බෑමකොද අපේ මූලික කාරණයක්වෙන්න රටේ ආර්ථික ප්‍රගමනය ඒ මත තමයි සියලූම කාර්ය අන්තිමට වැඩ කරන්නේ දැන් ආර්ථිකය වැටෙන්න්න වැටෙන්න්න සෞඛ්‍ය ශේත්‍රයට දුවන්න පුළුවන් දුර අඩුවෙනවා ැ ඒ නිසා තමයි ඇබි මාස දෙකක් වහලා අපට හැකියාවක් වුණා පොකුරු තිස් දෙකකට තිස් තුනකටාපුූ මේ රෝගය එක පොකුරත් දක්වා වලක්වා ගන්න. එනිසා පි අනිවාර්යම ක්‍රම ක්‍රමෙන් ක්‍රමක්‍රමය රට විවෘත කරන්න ඕන ඒක දමයි දැනට සිද්ධවේගෙන එන්නේ කියන එකයි මගේ අදහස. හැබැයි ඒ කියල ගම මම කියන්න මේ විවෘත කිරීම තුළ පුරවැසියාට වගකීමත් තියෙනවා මේදන සෞඛ්‍යපදේස් ඒ විදියට පිළි පැදගෙන යන්න. ඒකම සෞඛ්‍යංශවලටසා. අපේ ආතර වලට වගකීමක් තියෙනවා දිගින් දිකටම පුරවැසියා දැනුවත් කිරමින් එයාගේ චරියා ලටාව හරිකමයට අනුගත කරන්න. මොකද මගේ පෞද්ගලි අදසත් පොරවැසියෙක් විදිහටත් වසංගර රෝග පිළිබඳද අවෝධයක් තියෙනෙක් දිහටත් අි මාස දෙකක් වැහ්වා දැන් අරින්න කාලේ හරි. ොවිD-19 වසගත තත්වය සමඟ තවත් දරිගකාලයක් ගමන් කිරීමට දදුනු ඇති බවයි ලෝක සෞඛක සන්ඩුධානයේ අධ්‍යක්ෂජෙනරල් ටෙඩරෝස් ඇඩනම්ග්‍රියෙස් පවසන්නන්නේ. ොවිD- 19 හෙවත් නව්‍ය කරෝණ වෛරසය මේ වන පිට ලෝපුරා පනස් එක් ලක්ෂ විසිහත්දහස් දෙසේ පනස් එක්දනෙකුට ආසාධනය විතිබෙනවා. සුව ලබාඇති රෝගින් සංඛ්‍යාව විසි ලක්ෂ හතලස් හතරදහස් එකසය පනස්තුනක්. වෛරසය ආසාධනවීමෙන් මරණ තුන් ලක්ෂ තිස්ද්දහස් නවසී හතලිස් හතරක් වාර්තා වනවා. ටවල් හස්වන් පාලන ප්‍රදේශ දෙසිය දහතුනක වරසේ ්‍යාක්තිවිඇති බවයි ලෝක සෞ්ක ථනධානය පවසන්නේ. ඇමෙරිකාවේ ප්‍රාන්ත පණහාම මේ වනවිට දෛනික වැඩකටයතු ආරම්භ කරතිබෙනවා. ගතමූපය වි හතරතුළදී නව ආසධතියන් එක්ෂ හයදහස එක්ම පිරිසක්වාර්තාවඇති අතර එයින් තුනෙන් දෙකක් පමණ පිරිසක්වාර්තාාවී ඇතේ රටවල් හතරකිින්මීම විශේෂත්වයක්. ඒ අනුව වැඩිම ආසධකයන් සංක්‍යාවක්වාර්තාාවී ඇතේ බ්ලසිලන්. එම සංඛාව විසි එක්දහස් හාරි සියහැ තෑදකක්. මෙ අතර බසීලයේ ඇමසන් වනාන්තරේ විසන ආධිවාසී ජනතාව එම වරසයට අපූරු ප්‍රතිකාරයක් ස්වාගෙන තිබෙනවා. ගස්වල පතුස්හමි පනියෝදා සකස් කරන අවෂ දෙයක් කොරුණා වරසය ආසාධනය වූ රෝගෙන්න්ට ප්‍රතිකාරකිරීමට ොදාගෙන ඇත්තේ එරට රක්ෂීන් ලබාන කරුණා ප්‍රතිකාර බැහර කරමින්. මෙ අතර ොවිD-19 වරසට ප්‍රතිකාරයක් ලෙස ඇමරිකා ජනදීපති තනල් ට්‍රම්් විසින් ප්‍රර්ධනය කළ මැලෙියට ලබාදන වෂදයක් පන හිඩොක් ක ෝොක්වීන් වෂ්දය භාවතකිරීමට ්‍රසීලයේ ොලසසිනාරු පාරණය පියවෝරගෙන තිබෙනවා දල්ලිය ක්‍රමෙන් ෛයිනක කටයුතු ආරම් කරතිබියදී ඒදිනයේදී නව ආසධතයන් හයිසිය හැට පහක් වාර්තා වුණා. නව්‍ය කොරණා වරසේ නවතම රැල්ලක් ඇතිවීමේ සැකේ මත මලේන සියක ජනගානක යුත් චීනයේ ප්‍රන්ථයක නගරත් දෙකක් සම්පූර්ණයෙන් වසදමීමට තීරණය කරතිබෙනවා. ඒ අනුව සානදිග චීනය පිෙහිටේ ජිලින් පලාාතේ රෝහල් දෙකක් කොෝනා ආසාධපු බවට සකැන රෝගින් සඳහ වෙන් කිරීමට අයි බලාහරින් දැනටමත් පියවරෙන ඇත්ේ. න්දියාවේ අභ්‍යන්තර මගේ ගුවන්ගමන් ලබන විසි පස් වනදාසිට ආර්භිකිරීමට සැලසුම් කරතිබෙනවා. ගුවන්ගමන් ගාස්තු සියයට තිස්තුනකින් ඉල්ලැන්ඩීමටයි පිවරගෙන තිබෙන්නේ. මෙ අතර ඉන්දියාවේ මුම්බයිනුවර, කරෝනා ආසාධනයූ මවරුන් සියදෙනෙකු නිරෝගී දරුවන් ිහි කරතිබෙනවා. අලත උපන් දරුවන් තිදිනෙකුට වරසය ආසාධනයවී ඇතිබවට සකරු අද එඒ පරක්ෂණවලින් තාහරුවේනෑ. සහල් හිියයක් නිර්මාණය නොකර සහල් ොග වෙළඳපලට නිකුත් කන ලෙස අමාතය සෙම්චන්ු සේර හතා වීමමෝල් හිමියන්ට දැනුම් දෙනවා. මෙ අතර වමෝල් හිමියන් පාලන මිලට යටත්ව වෙළඳපලට සහල් නිකුත් නොකරන බවයි වෙලඳුන් පෙන්වා දෙන්නේ. COොVවිD-19 වරසය මෙට ව්‍යාපතිය ආරම්වීමත් සමගඟ වෙනඳපොළේ අ්‍යවශ්‍ය ආහාර ද්‍රව්්‍යවලමිල ඒලයාමක් පෙන්නුම් කලා. මේහතුවන් සහල් පරිප්පු සැමන් ආදේ අත්‍යවශ්‍ය ආහාරත් ්‍රවසන හා පාලනමිලක් නියමකිරීමට රජයපී වරගත්තා. ඒ අනුව කීරි සම්ා ිලොවක්සන හා රුපියල් එක සේ සිප්හක සිල්ලරමික් නියම කෙරුණා නාඩු හා සම්බාස්න හා ෘුපියල් අනුවක්ද සුදු සහ රතු සහල් සඳ හා රුපියල් අසුපාහ උපරිමසිල්ලරමික්ද නියම කරුණා. කෙසේ වෙතත් පසුගේ දෙනවලදේ පරිභෝගක අධිකාර නිඩදහරී, කො හරස්වීද ආශ්ිත වෙන සැල් පරක්ෂාකිරීම ලක් කලා. හිදී පාලනමිල එක්ම වා සහල් අලි කළස් සහ තෝක සඟත වූ ව්‍යාරිකන්ට එරහිව නීතිමය ක්‍රාමාර්ග ගැනීමටයි කටයුතු කරුණි ඒක මේම ඕතයේ සාමාන්‍ය පාලබෝ කියෙන්ට රජී නිකුත් කරපු ආල පාලන්ට ඒ මිලටේ විකුණන්ට කටයුතු කරනවා අපි அද වෙනවිට ඇතැ ප්‍රදේශවල සබහා නාඩු සහල් ව හිඟයක් පවතින බව අපවර්තාකරුවන් පවසනවා. ඒත් සහල් අල්විකරුවන් පවසන්නේ අවශ්‍ය தொகு ඇනුවම් කළද ඒවා ලබාගනීමට නොහැකි බවයි. එලස ලබාගන්නා தொගවලට වැඩ ිලගන් ලබාදයුතු බවද ඔවන් පවසනවා. සහල් හිඟයක් வந்தපළතුළ පැවති அதுද කියீරි සම්பா අවශ්‍යතரம் தொොகு පවතිனு බවයි வளදුன் පවසන්නේ. ඒම ල්ල අන හතරයි අ ජන කට පාඩුරි ල්ටික හම කරන්න පැරිත්ව ඇතම ා ද මෝලින් හ දක් කටවුත් පන්දා පිරි සම් පගඩ කරමේ ගන අපිට විට දැයි ෙන විනට පාල ිෙනස් කින ඒ වෙන ඒගාන්න සි ඇ ප ගම ගොටේ පඩි ෝල්ලින් යාගෙන පොඩ කඩු කීරයම් කි නාඩු ඇත්තවනේ සම්බා. ඒ මේ නාඩු ඉකුනන් නඇත්තවල නාඩ ඉට නෑ අනේ පාල නය පාල් නෑ අපලා නාටු නැ සම්බන කියන්නේ කැකුයි කැකුණුම්බයි ඕුන් කියන පො මකදේ හේතුව. ඒල්ල මහල් වාසහල් නෑ වැඩිමිල්ටත් හල්නෑ එක කරද. අනුවවේ පාල ල පන න් ත ෝල්ල හල්ද අපි ක ති ෝල්ලින් හල් දෙන්න කියනෙකතම කියන ප. ජනාධිපතිතුමා සහ මහා පරිමාණ වී මෝල් හිමියන් අතර අපෙල් නවවන දාසාකච්ඡාවක් පැත්වනාා. ඒ එම සහල් වලට පාලනමිලක් නියමකිරීමට පෙර දිනේදී. පොඩි මෝල්වල්ට වී නැහැයි කියල කියනවානේ. මෙමක දනිත් ඒවයි වී ඔක්කම අරගන අතක ජනවොත්තුමන මීතන වීවල තත්ත්වය දැන්ට වී සේරමතියෙදන්නේ මුදල්ගේ. ඒක දැ යොත්වම පෙච්ලෝ නරන්ය වස බැන්කෝලිින් එක කල මේ මුදරල්ල බීටි යාගරින් වාස එකක ඇත ව ම වා ප හ ප ො යෙ පට තියෙන ප්‍රමාණය නවද කාද ගත් ෝ ේක්. හල් හිදිය සබන්ධයන් අමාතේ ස් චංග්‍රසයන සහ විීමමල් හිමියන්ගේ සංගමයේ සභහපති පිKේ රජි ැන මහත්තරු මධ්‍යහමෝලදී අදහස් පල කලා. ඉදිරි මසා හතරකට ්‍රමාණවත් වී සංජිතයක් තියෙනවා මේ සංජිතය වෙළඳවල ත් නොවීම් තමයි මේ අර්බුදේ නිර්මාණයට ප්‍රධානම සාධකගන්නේ මේනොට විසාල වයෙන් වීතකරස් කරල සිිදනාාට කලිනමින් එම වීතෝග වෙලතරට නිකුත් කරට කටයතු කරන්න. අමාරු අවස්ථාවවත් ජනතාව දිහා බලලා මේ හල්. මිල සාතික මෙලට රජ මිලට දෙන්ඩ මේ මේ කලා කප්පල් කාරි වැඩේ කරඩ පා. අපි රජේ හටියට සහල් මෝල් කේපයක් ආරම කරන්න ඕන මේ ඒකාධදිකාරය කල්ලධදානෙ ඒ කටයුත් අවිදිරියේද කරන්න බපෘත්තු වෙන. ඉහන පොලිස් නිලධාහරින් විසින් පැවැත්වූ උපදේශන පන්තිවලදී අප්‍රේල් විසික් පිළිදා එල්න්නවීමට නියමිත ත්‍රස්ත ප්‍රහරයක් පිළිබඳව අවධානය යොමු නොවූ බව පොලිස්පරීක්ෂකගේේ ඒ ලන්ත මහතා සඳහන් කලා. ඔහු මේ බව කියයාසිටේ පාස්කු ප්‍රහරය පිළිබඳ විවර්ෂණ කෙරෙන ජනාධිපති කොමිෂන් සභහාව හමුවේ සාක්ෂී ලබාතමෙන්. ක්ෂ ම රම කරමින් පොලස් පරික්ෂකවරකින් කොමිෂන් සබහවිම සාසිටියයේ මීට පෙරම මෙම කොමිෂන් සභාවේ සාක්ෂි ලබදුන් කොටුව පොිස් ාධීපතිMS Wලගේ සමග තමන් යම්සාකච්ඡාවකට හ එක තාවකට පැමිණිය දෙයන්නයි. එෙන්ම තමන්ට තමන් ඉහල නිල්ල ධහරීින් බල පැෑම් සිදුකරාදයන්න කොමිසම මෙහිදවීම සාටය. ි සහ සලද හ ප්‍රශ්න ට, අදා සාක්ෂිකර රුත්ත්‍රරව සිටීම න ධපති කොමිසමේ දඩියව හනට ලක් හ න ස හ ැ ප සි හ හ ලබ දුන් ද බන් ොට ො පති ගර නගේ මන් දැනුවත් කලේ යන්න කොිස්ස ම සිටයා මෙහිද සාක්ෂිකරු සඳහන් කළ එවැනි දැනවත් කිරීමක් සි දුන්න වූ බයි. වස් ව සංහයක් පමනක්සිද ව බවද හ කොමිස හුවේ කිය සිටයා. බන්ත් සහාගේ වූ කෙසිදු උපදේශ පන්තියකද මෙම ප්‍රහරේ සම්බන්ධෙන් අවධනයක් ොමුන් නොවූ බවයි කොමිස්සම හමගේේ වැඩදිරටත් අදහස්තැක්කූ, ඒ ලන්ත මහතාත් සඳහන් කළේ තන්ක පොලිස් බල ප්‍රදේශයතුළ මාර්ගාදක යදවානම් ්‍රස්තවාදී අල්ලා ැනීමට හැකි වන අතර. එසේ නොහැකි වූයේ අත්වරදීම්වලින් බව පින්නවාදයි කොමිසම විමසාසිටයා. පිෙනීමට සිදුවන බව සඳහන් කර සාක්ෂිකරු දෙසි උපදෙස්ලබාති, හෙට ප්‍රහරයක් ක එල්ලවන බවකිවා නම් රෑ එලි වෙනකන් හෝ රාජකාරීයේ නිරත වෙන බව කොමිස මහමුවේ වැඩදුරටත්ක ආසිතිියා. තමන් සහරන් හශීම්ගේ චයරෝපයක් මීට පෙරත් දැ තිබ දැයි කොමිසම බිම සාසිටියා. පිළිතුර ලබදවිින් සාක්ෂිකරු සදහන් කළේ සහරන්ගේ චායරෝපයක් පොලිස් දැන්විම් පුරුව අලවා තිබූ බවත් සතයකට පසු අදාළ චායරූපය ගලවා තිබූ බවත්ය. ඔහු මේ තරම් දරුණු අපාධකරුවෙකු යැයි තමන් කිසිසෙත් නොසිතූ බව පොලිස් පරික්ෂකවරයා කොමිසම හමුවේ කියයා සිටියා මාලිකාවත්ත ජුම්මා මස්ජීට් පල්ලිය අසලදී සිද වූ තෙරපීමකින් කාන්තාවන් තුන් දෙෙනෙකු ජීවිතක්ෂයට පත් පොා. ත්කලෑන් අට දෙෙකු උතුවාල ලබයිඇත අතර හතර දෙනෙකු බිය ත්වේ බර් පතල බව කොළබ ජාතිකරෝහල් වර්තා සඳහන් කලා. මෙම පල්ලිය අසල නිවසක් තුළ මුදයි බෙදාදීමකදී මෙම තෙරපීම සිදු ඇති බ පොලිසිය ප්‍රකාශ කලාා සිදිය සම්බාධයෙන් හයතෙනෙකු පොලිසිය අර්ථනංගෝට ගෙනැති බෙනවා. ගවත් ු මස් ීති පල්ලිය අසලද දෙේවර ප්‍රදේශි පදිංචි ්‍යාරකයකු රාමසහන් උත්සේ වෙනවෙන් මුදල් විදධ මක්ද කරති වෙනවා ක් පුද්ගලෙකු වෙනුවෙන් රුපියල් පදහසකමතුදලක් ලබදී ඇති අතර තුන්සේකට අධික පරිසක් එමස්ථානයට රස්ස සිටි බවසනහන්. එවැනි විාල පරිසකට එමස්ථානයේ එඩකට ප්‍රමාවත් නොවන බවද පොලිසිය ප්‍රශ් කලා. එෙන්ම මෙවැනි ආධහර විාදී මක් සම්හන්ධය, පොලසියහෝ වෙනත් අදාල කිසිදුු පාර්ශවයක් දනුවත් කිරීමට පියවරගෙන නොමැති බවයිවාර්තාාව. ම රග ය ප ල අරග පත්තයි ඉද ඇයි එකම පාර සල්ි ගන්න න ම හරග ර ඒ එහ ග බෝහ පිරික් මුදල් බාගැනීමට පර නිස්තුටයාමට උත්සා දරමේ ද ම තර ීම තිබෙන්නේ සිදිය විතක්ෂ පත්ව කාතාව තුන්ද නම වයිස වරුදු හැ පහ එක්මුවන් බව පොලිසිය ප්‍රකාශ කලා. සිදයෙන් පසුව ුී ගෙන් ොළ ඹට ඇතු මසහ පිටවීම තාව කාලක නරන සිදධිය සබන්ධය ්‍යපාරික ඇතු හිදනෙක ි වත් සි මගින් එම වස්ථාව දීම අත් ර තා. හ ීති කඩකිර තු චෝ අ එම පුදගලයන්ට එෙහිව ීති කක්‍රාත්ක කර බ ස් හි පත් ෂ් ිය ච්ච පොලස්පති ේශ බඳතෙන් කො මතාම ප කාශ කලා . මෙම ස්ථාන මේවිද ජන්තා වකරශීවීම හෝ මුදල් බදදාදීමම කන පවට මාිගත් පොලස්ථාන්න සිම රුන්දීම කලන. යනට පේවත් ස්තේ හපු දොර තුළේ තමයි මේසිියල්ල වෙලාතියන්නේ. ඒ අනුව පොලසිය වහම ක්‍රියාත්දක වෙලා මේ මුදල් රැගෙනාපුඒ ්‍ර්‍යාරිකය ඇතුු හයිදෙක් පොලි විසින් අතකුට අරන්තකම වෙදදි. ඒය සම්බන්ධව මේ විදිහට නොසල කිරීමත් ලෙස ක්‍රිය කරල යාගේ මර්ණය සිදුවීමට අදාලව සහ කොෝණ වෛඩ සය ඒවාගේ අසාද පිටපුලන්තත්වය තියද්ද මේගේ ජන්තාව වකරශී කරල මේකෙටයුත් දඩ නොසල කිල්ෙෙන් හාෞඛ්‍ය උපදේ නොසල හර ක්‍රියාකිලුම්බන්ධය නිෝධාන පන්තයටටෙ එයායට ුරුද්ව දන්නේී සංග්‍රහ නිකුත් වරදි සම්බන්ධයත් අධකරන ක්‍රා මග ීමට ුතු කර වා. මේ ව්‍යාපාරික තුමා සාමාන්‍යෙන් ඉතුමා හැමෝ නෝම්ිකාලයකතම මේගේ ධාන පරිත්‍යක කරනවා තින් මේ අුරුද්ධපු පතා එතම මේ මෙත නිතුමාගේ නිවාසය තුළ කරගෙනන්නයක් ඇත්තටම ති මේ ග ීය තියනවා ඇද නිරෝධාන නීති තියනවායි නීතිත් එක්ක තමයි මේ කරන්න තිබනේ පොලිසියත් එක් සබඳධවෙලලා මීටඩ එතුමාක හරි කලමනාකාරිීතය කල තිබුණ මේක පිට වලක්කන්න තිබන මාලිකත පොි ස්ථා ජිපත්තුමත් වෙලා නියෝගයක් දුන්න මෙත ඉන්ඩප කියලා ඒය ඇමතිස්සම බැඩල තියෙන්නේ. බැන්වට අපේ වනිස්සූ අන්න. අපි ඇස්තකෙන් බලාගැහි දිය අපිත් කිව්වා මේක මිනිස්සු ඇවෙනෑය පොලිසිය බාරත් අදත්දල මේ පාරක් කලේර් කරලා තිබුණ මේ මිනිසු පොල තනවා කියලා මේ පොිමි තියන මනා කරන්නට මෙයා මේ ඒද අයිකට ජනතාව විධරන කොට කට වචන කට වචන කියලා ඇත්ත ලාතෙදල ඇවිල පොිඳදල දන අපි දක්කන අපි දෙක්ක මේ ප්‍රදේ මිනිසු ෙ. පාර්ලිින්තුූ විසුරුවාහරීමෙන් පසු මාස තුළක් කික්මවා යනතෙක් පාර්ලිමින්තුූන් ඩොක්කැන්දවීම, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංකනේ වන බවට තීරණය කරන ලෙසිල්ලා එක්සත් ජාතික පක්ෂ මහලිකම් අකිල් විරාජ්කාරීවසම් මහතා ශ්‍රේෂ්ඨාධිකරනයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොුණු කරත්තිබෙනවා. මිේතු විසරවා හරිමින් මාර්තුමස දෙවනදා නිකුත් කර ඇති ගැසටනිිේදනය බල රහිත කන්න ලෙස පෙත්සම මකින් අක්ලි විරාච්කාරීව සම්මහතා ඉල්ලි මක්කරතිබෙනවා. අට වන පාර්ලිමන්තු විශරවාහරමීමෙන්ට පසු, නවන පාර්ලින්තුව තෝර ගැනීමට අදාළ මහ මැතිවරණය ජනිමස පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කළ බව පෙත්සම සඳහන් වනවා. එම ැතිවරණ දිනය පාර්ිමින්තුව විසරවා හැරීමේ සිට, මස තුනකට පසුදිනයක් වන බැවින්, මැතිවන්න කොමිසමේ තීරණය නීති විරෝධී බවයි පෙත්සම් කරු සඳහන් කරන්නේ. රரோonaෛඩසේ හේතුවෙන් ඇතිවූ තත්වය හමුුවේ ජීවනෝපය අහිමුවන්ට ලබාදුන්, රුපයල් පසදීමනාව ලබාදීම පිල්බඳ විධපාර්ශව අදදිනත් අදහස් පල කලා. අද වෙනකොට පරිප්පු සහනෙත් නෑ සැමන් සහනෙත් නෑ දැම් පහගේ දවසල දයිනිනක ට ලබපු ස්ෑන් රැකයාකරපු මිනිසුන් රජයේ රුපියල් පන්දහබැගින් දෙන්න කටයුතු කර නමුත් මේ රුපියල් පන්දහදුන්නේෙත් සමෘර්දිලාබීගේ තැන් පතු වලින් සමුෘදදි අරමමුදලේ මුදල්වලින් බවත් අපි පැදිිවදන්න පක්ෂයරන් කියනම අපි එකතුරගත සල්ල අපේ මුදල් තිුණ බා්ඩගරය මතම අපි පෙදාහරින්න ජනතාවට කියලා බන්ඩගර ධරන් කිය ාණඩගාරි තත්වේ මයකුව මංකොල්ලකාලා බංකොත් ඩ රයතම ට ලබද. ඒඒ කැෙට න්දලට ම ැතුර ොම ෂමින් වා න මේ දන්ඩේ පයි කියලා. එෙම අපි මැතිවරකමශම කිය ජනතාවටඒ ආධාරත්දට නැත්ත. මැතිවරණයක් පං කරලලා එකසගරන ආදර දන්න පයි මැතුවර කරට ල පසු ය පන්න රක නන්න හැම හට ද න්න රාගත් මිනි සුට පන්හ දන්න පකිෙ මගේ ත ර මු ලංකාවන්න සියලුම් පවුල්ලක වලට පල ස්දාාදානය දෙවා කිය. බරිකංවලට පක්ෂලාංචන හෝ වර්ණ හදපු නැති නිසයි රටේ බිනිස්සු ලක්ෂ හැත්තපහකට රුපියල් පන්දාගණෙ දෙන්නගත්ති. ස ජාති පක්ෂේ එම ැත්තම් විධ මතධරන මිනිස්ස අ දෙකෙන් මේ රුපියල් පන්දධරගෙන යනොට අපි හුේ දැම්මනෑ ආණඩුවට යවවා වකිවෙන රට ජයවයවාකි බැරි මිනිසුන්ට හොදක්වේ ව කියලා කිවේ න බැරි මනිසු විිුුණග දේශපානය කරන මේ සියයට තුනේ කුහකයන් පිරිසට මේ හරි අමාරුව ඔවන්ගේ වෙලා පහපු මැකෝ සාකච්ඡා කරන්නට යනවා රුපියල් පන්දහා ඔබට නැති කරන්න. සීයට තුනේ කොරවනාවෙන් අහන්න ඇයි යපෝ කියලා අපි අහන්නේ මැකෝගේ මැකෝ මේ මොකෝ කියලා. ළම වරායි නගර ව්‍යාපෘතියේ වැරල සහ ඒටතාාදාල ගොඩබින් ප්‍රදේශවල මෙහෙෝ මාරම්භකිරීමටාදාලව ගෙවිසුම් අත්සන් කරති පෙනවා. නගරික සංවර්ධන ජල සම්පාතන හා නිවස්ස පහසුකාව අමාත්‍යංශය, නාගරික සංවර්ධන අමත්්‍යංශය සහ, CHA පෝ සිටි කළම්බු පෞද්ගලි සමාගම අතර, ත්‍රයිපර්ශික අවබෝධතා ගිවිසුමක් බීටදලව පසුගේදා අත්සන්කෙරුණා. වරාය නගරි, බෝට්ට සවාරි, හෝටල් ආපනශාලා නිවාස ලැගුම්හල් ඇතුළු වෙළඳ සීමවෙස් සහ ඊට ආසන්න්නේ ඉදිකරන ව්‍යපෘති සහ සේවා ඇතුළු අංශුල්රසක් මෙහිදී ආවරණය කරෙනවා. මෙම මෙහිම් වලින් උපයන ආදායම නාකරික සංවර්ථන ජල සම්පාධන සහ නිවාස පාසුකම් අමාත්‍යංශයේ විශේෂ ගිෙනුමක තැන්පත්කිරීමට නියමිටයි. අමත්‍යැංශලේකම් ආචාර්ය ප්‍රියත්බන්ධු වීක්‍රම, නාගරික සංවර්ථන අධිකාරයේ සභහපති, හර්ෂාන්ද සිල්වා CHAC පෝට් සිටි සමාර්ගම මේ කළමනාකාර අධ්‍යක්ෂ ජයන් හෝලිනයන මහත්තුරුන් ගිවිසුමට අත් සන්තැබවා. ව නිපයම්කරුවන්ගේ කොවිසම වාර්ෂිකවසං විදහන කරන සහසත් නිපෙරුම් තරගාවලිය මෙවරත් පැවැත්වෙනවා. ඒ සහසක් නිපැයුම් විසයි විස තේමාවයටතේ. දේශය මෙන්ම විදේශීය නවනිපෙවම් කරුවන්ට සිය නිර්මාණ ඉදිරිපත්කිරීමට හැකි ආකාරයට තරගාවලිය මෙවර සංධන කරීම විශෂත්වයක් දේශය නව නිර්මාණ තරඟගාවලිය කාන්ඩදකීපයක් ඇටතේ පැත්වන ව නවනි පෙවම් කරුවන්ගේ කොමසමේ කොමසාරි මහාචාය රංගික උමේෂ හලොතුු මහතා ප්‍රකාශ කලා. එයටර්තයේ පාසල් විශ්වවිද්‍යාල පෘතිය ආයතනවෙලඳ මෙම විෘත්ත අශයටර්තයේ නවනිර්මාණ ඉදිරිපත් කළ හැකියි. අයතුම්කරන් සය නව නි පැවුම් ලබන සස තිස්ම දාට පෙ ියා පතංචි ක යුතු මොම හ ර රගල. සම්ந்தයෙන් වැඩදුර தொடතුu www.slic.lkеб අඩබිය බා ගත ැකි. ොයිද වසගද අනිප පත්ති. අප නවනිර්මාන කරන් අු හිතන් ප්‍රශ්න ගොක් වෙල්ලතිනවාගේම නිදහසඇල්ලති න කාේ නිර්මාණ වෙලා න තිම හමදයක්මතුල මහිතන අනිවාරෙන් නව නිර්මාණ ැසක් ේරට ඇතුයි ිහිව නැති මේේ පහගගේ කාලකාවනුවත්තෙක්. මෙමරත් අපි හිතුවා සහසක්නපෑම් විසයි විස්සවවිදියට සමාජගත කරන්න උත්සාහ කරන න් онлайн කමවේදේ හරහා මේ නවනිර්මාණකරුව නැගීම කට ලක්කරන්නක කෙනෙක්කා යම්කිසි අලුත් අදහසක්ක හිතේතියාගෙන න අලුත් අදහසක්ක නිර්මාණ කල් තියනම්. zweite හැකි ය ප करवाගේ කොමිසම සම ද න්න රවුන්ගේ නවනිර්මාය නනි පැම් करवाන්ගේ කොමිසමට යමුකිීම ැකවතියෙන ොමුකිීම කාලය ජනිම ස තිස්ව ැ බ අස්ථාව තු බ වැිතු තුරතු ාගනීමට නි පම් करवाගේ කොමිසම බ් න .gov.LK के බ වි ප ඔබ තර පි බ තුරතු ාගන රදර කරवा ික නවනිර්மான කරුවන්ට. பிතක් එකතු න්න මේතිය අනග අවස්ාවම් ප්‍රයජන ගන්න ඔබගේ නවනිර්මාණය රට හතු . යොම් කරර අන්න නොතකා දහමනය කළ නවීන වර්ගේ මෝට රතයක් තුළ තිබේ මුව මස් කිලෝ තිහක් සොහ ැනීමට කරුල ගස්ව පොලිසිය කටයුතු කලා. සැකරුවක දත්තරංගුවට ගැති අතර කරුල ගස්ව ප්‍රදේශය සරහවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකුගේ පුත්‍රෙකු බව පොලිස් පරීක්ෂණවලදදි තහවරපුණ අබෝ අය භූමිය සතුන් ඩයම් කරන බවට පොලිසි ලැුණ තුරතුරට අනුවයි වැටලෙම්ස් දුකෙරුණේ. සැක්කරු මස්තගේ රගෙන බොරතතා ප්‍රදේශය කැලයක් මින් රථය දහවන කළද පොලිසිය මඟහැර පලාාහෑමට ඔහුට නොහැකි වුණ. මෝඩරතේ සිටි දෙනෙකු පලාගොස් ඇති අතර යේදුරු ඔහගේ බිරිඳ සහ දරුවාද එම මෝට රතේසිටි බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මෙලෙස ජාවරම් කරන මස් වන්න අපපු ප්‍රදේශයේදී විශාල මිලකණන් වලට අලි කරන බවද පොලිසි වාගෙන තිෙනවා. けん සමග අපගේ ත්ත්‍රීනාවේ ति ප්‍රහණපුුවත් विකාශය අවස පනවා ඔබට सुබरा්‍රයක්